අවුරුදු 55 පැන්න 55 පිරිච්ච ගමන්ම විශ්‍රාම යන්න ඕනේ. ඒ කියන්නේ දැන් උපන්දිනේ දාලා උපන්දිනේ දාලා හරියටම උපන්දිනේ විශ්‍රාම යන්න ඕනේ. 55 පැන්න ගමන්. දෙයනේ මේ ගොඩක් රාජ්‍ය සේවකයෝ තමන්ගේ ජීවිතය හදාගන්නේ අවුරුදු 60 දී විශ්‍රාම යනවා. ඒ නිසා බැංකුවලින් ණයම අරගෙන තියෙන්නේ 60 විශ්‍රාම යනකොට ඒ වාරික කැපෙන විදිහට. දැන් 60 විශ්‍රාම යන මනුස්සයාට 55 බලෙන් විශ්‍රාම යන්න කිව්වම මොකද වෙන්නේ? මුළු ජීවිතේම කඩන් වැටෙනවා. බැංකුව ඊළඟට නැවත රීස්ට්‍රක්චර් කරනවා. අර 60 යන්න තියෙන එක 55ට දාලා වැඩියෙන් අය කරනවා එයාගෙන් වාරික. ජීවිතේම ඉවරයි. එතකොට පාස්ද? මුත්තම් බෝල පාස්ද? පෙට්‍රෝ ෂෙඩ් එකේ පොලිම අඩු වෙච්ච හින්දා, ගෑස් පොලිම අඩු වෙච්ච හින්දා නිකන් මේක නිකන් අපාය ඉන්ටර්වල් එක තමයි. හැබැයි මේ අපාය ඉන්ටර්වල් එක දිවිලෝකය කියලා හිතුවොත් දිගටම අපාය තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා අපි කියනවා රනිල් මහත්තයා පාස් කියන අයට කරුණා කරලා මේ අපාය ඉන්ටර්වල් එක දිවිලෝකය හැටියට හඳුන්වා ගන්න යන්න එපා. මොකද මේ රටේ මිනිස්සු අද ඉන්නේ හරියට කාලා නෙමෙයි, බාගෙට කාලත් නෙමෙයි, දත්මිටි කාගෙන. ඒ දත්මිටි කාගෙන ඉන්න මනුස්සයාට තමයි ගෙදර වැසිකිළියක් තියෙනවා නම් සමුර්ධියත් කපන්න කියලා දැන් අලුතෙන් ෆෝම් පුරවගෙන යන්නේ. රාජ්‍ය සේවකයා, ගොවියා, කම්කරුවා මේ සියලු දෙනාම අද ඉන්නේ ඇවිදින මලමිනි වගේ. මොකද තමන්ගේ ජීවිතය සැලසුම් කරගන්න විදිහක් නැහැ රාජ්‍ය සේවකයාට. ඇයි? යම් සැලැස්මක් හදාගත්ත නම් 60 විශ්‍රාම යන්න, 55 බලෙන් විශ්‍රාම යවන්න හදනවා. ගොවියට තමන්ගේ ජීවිතය විනාශ කිරීම පටන් ගත්තා පොහොර සහනාධාරය දෙනවා කියපු ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව අර පොහොර රසායනික පොහොර කතන්දරේ වැරදි විදිහට මේ රට හඳුන්වා දෙන්න ගිහිල්ලා අවසානයේ වීගොවිය විතරක් නෙවෙයි තේ ගොවිය, එලෝලු ගොවිය සියල්ලම කඩන් වැටුණා. දැන් තේ ගොවිය කිව්වම හෙට කවුරු හරි කියයි ආණ්ඩුවෙන් නෑ දැන් තේ ගොවියගේ මිල, තේ මිල හොඳයි ඇත්ත, හැබැයි තේ මිල හොඳ වගේම බලන්න අස්වැන්න කොහෙද තියෙන්නේ කියලා. බදුල දිස්ත්‍රික්කේ නම් තේ ගොවියගේ අස්වැන්න 40%කින් 50%කින් පහල ගිහිල්ලා. ඉතින් මේ තේ කර්මාන්තය අපිට ඩොලර් වෙන කර්මාන්තයක්. ඩොලර් නැති වෙලාවක. හැබැයි ලෝකේ කොහෙවත් කාබනික පොහොර වලින් තේ වවන්නේ නැහැ කියලා මම වගේ උදවියේ ඒ දවස්වල කණ්ඩායම් රැසීමේ කියනකොට ගණන් ගත්තේ නැහැ. අවසානයේ මම මේක තේරෙන භාෂාවෙන් කියලා දුන්නා. කලිසම් ගලවනවා නම් සරම මහ ගන්න, නැත්නම් කලිසම ගැලවෙම සරම මහල් නැත්නම් ඉන්න වෙන්නේ නිරුවතින් කියලා. අවසානයේ නිරුවතින් නේද ඉන්න උනේ.